හයි යාළුවනේ, අපි අද ඔයාලට කියලා දෙන්න හදන්නේ රස වගේම ගුණයෙන් සපිරි කොහිල කැඳ එකක් ඉක්මනින් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු එහෙනම් මේකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මේකට අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන්නේ කොහිල. මේ කොහිල කඩෙන් ගන්නවට වඩා ගෙදර හිටවලා පිරිසිදුව මේ අල ටික ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ විදිහට ගලවගත්ත කොහිල අල ටික උඩ පොත්ත ඉවත් කරලා පිරිසිදු කරගන්න ඕනේ. දැන් මේ කොහිල හීනියට කපා ගන්නවා. පෙති වශයෙන් හරි කුඩා කැපිලි වලට හරි ඔයාලට කපා ගන්න පුළුවන්. කපාගත්ත කොහිල ටික වංගෙඩියක් ආධාරයෙන් හරි බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් හරි හොඳට කොටා ගන්න ඕනේ. මේ කොටා ගන්න අතරතුර මතක ඇතුව පොල් මිටක් එකතු කරගන්න. දැන් මේ කොහිල එක හොඳට කෙටිලයි තියෙන්නේ. දැන් රෙදි කඩක් ආධාරයෙන් මම මේ කොහිල වල තියෙන ඉස්ම ටික හොඳට මෙරික ගන්නවා. දැන් භාජනයක් ලිපේ තියලා වතුර අඩු කෝප්පයක් එකතු කරනවා. මේ වතුර එක ටිකක් රත් වීගෙන එනකොට ටික වෙලාවක් පෙඟෙන්න තියපු රතු හාල් කෝප්ප භාගයක් එකතු කරගන්නවා. මේ කැඳ එක තවත් රසවත් වගේම ගුණවත් වෙන්න නිසා කපාගත් සුදුළුණු බික් කීපයක් වගේම උළුහාල් මේස හැන්දකුත් එකතු කරගන්නවා. ඊළඟට එකතු කරගන්නේ කරපිංච දළු කීපයක්. ඉතින් මේ බත් එක ඉදිලයි දැන් තියෙන්නේ. බත් එක ඉදුණයින් පස්සේ මේ විදියට සුදුළුණු ටික හැන්දෙන් පොඩි කරගන්න. එතකොට කැඳ එක තවත් රසවත් වෙනවා. දැන් තියෙන්නේ අපි අර කලින් ලෑස්ති කරගත්ත කොහිල යුෂය එක එකතු කරගන්න එක. මේ කොහිල යුෂය එකතු කරයින් පස්සේ නටනකම් උයා ගන්න ඕනේ නෑ, මොකද එතකොට කොහිලවල තියෙන ගුණය අඩු වෙනවා. හරිම ඉක්මනින් ලිපෙන් බා ගන්න. ඉතින් මේ විදියට රසම රස කොහිල කැඳ එකක් හදලා රස වගේම ගුණයත් අත් විඳින ගමන් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.